සමන්තා චක්කවාලි සුුවත්‍රාගච්චන්තු දීවතා සද්දම්මං මනිරාජස සුනන්තු සග්ග මොක්කදං ස දම්ම සවන කාලු අයං භදන්තා දම්මා සවන කාලු අයං පදන්තා දම්ම සවන කාලු අයන් භදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ස ස ස සබභපපස්ස අකරනං කුසලස් උපසම්පදා සචිත පරියෝධප නං ඒතං බුද්ධානසාසනං ස ස ස. සද්දාා බද්ධි සම්පන් පින්නත්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකරපුවා කාරයට අපි ජීවිත සකස් කරගන්න. ැඩ පිල පිළිබඳ සාකච්ා ැන ධර්ම දේශන මාලාව තමයි නිවන් මග දේශනනාම්මාලාව කියලා කියැන්. ඒ අරමුණකින් ආරම්භකරපත් මේ දේශ නාමාලාවේ සමහර වෙලාවකට අප ධර්මය සාකච්ඡා කිරීම වගේම මම පැහැදිහම කියලා තියෙනවා ප්‍රායෝගිකව අපේ ජීවිතය ගැන සාකච්ඡා කරගඩ අපි අවශ්‍යයි ප්‍රායෝගකව අප ජීවිතයට එකතු වෙලා තියෙන මද මේ ධර්මය කියලා. දමගඩ වශ්‍යයයි කියලා අද දවස අපි ධර්මය තුළින් පෝෂණයවෙච්ච බෞද්ධය තුළ ධර්මය තුළින් දැ බහෝ වස ධර්මය සාකච්චාරනව ති පිශරෙන් සරේ ප්‍රත්්‍රවේක්ෂා ප්‍රත්වේක්ෂා කියලා අතීතයේ දැන් භාවනා කරන අද කොහොමද කියලා ඒවා ගැන සාකච්චා කරනවා නමුත් මේවෙලාව අපි ධර්මය තුළින් අද දවසේ අප අදවස වෙන්කරගන්නවා අවශ්‍යතාවයක් ඇතිහින්දා ි අපි ගැ සාකච්චා කල යුතු තියෙන හිඳදා අපි මේනොකට ධර්මය තුළින් පෝෂණය වෙලා නං ඒ ධර්මය තුළින් පෝෂණය වෙනකොට අපේ චින්තනය අපේ චරිියාව කොයිතරන්නම් වෙනසකට භාජනය වෙලා තියෙන් දෝනද කියලා සාකච්ඡා කරන්න ඕන. ඉතින් ඒකෙද බෞද්ධයක්ගේ ලක්ෂණ කොහම තියෙන් දෝනද කියලා අපි තුළ කොයි විදිහත කොයි විදරට තියෙන් ොගල මේක සඳහහා මම මහා පරිනිර්ාණ සූත්‍රයේදී බුදුජාන්සි දෙසනාකරපු කාරණ කිහිපයක් මේ අත්තන්ට පැහැදිලිකළු දෙෙන්ඩැයි සුදානම් කරන්න ගඩ හදන්නේ. පලනකම තමයි මහා පරිනිර්ාණ සූත්‍රයේ දී එකතනැකද සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දෙම ප්‍රකට කාරණවත්වය නානන්ද හාමුදුුවන්ට රාධනා කරන්න මතගුණනාාග එතින්දී මාර්බලවේගයක්ම තමයි කියලයි සඳහන් කල තියන්නේ නමුත් ආනන්ද හාමුදුරුව කිසේ ත් බුදුරජාණන් වහන්සේ සම්මා සබුද්ධත්වයට පත් වෙලා ඉතාම කෙටි කාලයකින් මාරයගේ ආරධනය සිදධයවා දැන් පිරිනම් පාඩු කියලා. ඒ වෙලා ව බුදුරජාන් වහන්සේ මාරදිවිය පුත්තයට මෙන්න මෙහෙම සඳහනත්ති නයි සූත්‍රයේම කිව්ක් මෙම විදිර දේශනා කළ තියවා කෙලා කොහොමද මේ පවිටුමාරය මම මගේ ශාසනයි සිව්වනක් පිරිස, මගේ ශාසනයේ සිව් වනක් පිරිස, ව්‍යක්ත විනීත විශාරද බහොස්ෘත ධර්මදර ධර්මයන්හි පිහිටි, අනුධර්මයන්හි පිහිටි. ගුරුවරයාගේෙන් අසාගත්දේ කියන දේශනා කරන, විභජනය කරන, බෙදල බලන. හරි පරමත ධර්මයෙන් විසදාලන නෛර්යානිික ධර්මය ප්‍රාතිහාරයක්කට දේශනා කරන, ික් ිවෙන තුරු සිවන පිරිසක් බිවෙන තුරු මං පිරිනවම්පානේ නෑ කියලා. ආං ශාසනය ස්ථාපිත කරපු විදිහ. ඉඩපස්සේ චාපාල චෛත්‍යයේදී අයිසරයක් මාරයයා ඇවිල්ලා කියන්නේ පාරනිර්වාණ අසන්න කාලයේදී ආයසරයක් මාරය ඇවිල්ලා කියන්නේ යන්න ඇතුරු මහාකාශ මහරහතන් වහසේ සරියුත් මහරහතන් වහසේ මුගල මරහතන් වහන්සේ ඇතුළු බොහෝ සීනාාත්‍රවයණන් වහන්සේලා ඉන්න කාලයක්. කු දැ ක්ව නීත විශාද හවස්ෘත යින් සිවුවන පරිසම වැඩයින්නවා. ඉට පස්සි් මාරය විල්ලකින දැඟින් නොකට්ටි කිය. දැම් පිින්නොම් පාන්්ි කියලා. ඉතින් ඒ ඒආයාචනය සිද්ධ වෙච්ච වෙලාව ආයු සංස්කාරය අතහරින්ට පෙරාතුව අනන්ද හම්දුරන්ට මතක් කරනවා කී පොතාව. බුදු කෙනෙකුට මේ වගේ සතර රිද්ධිපාද වඩපු කෙනුට මෙච්චර කාලයක් වැඩයින්ඩ පුළුවන් කියලා. ඉති ඒක යෙදිලා තියෙන විදිහ තමයි ඉතිං සිද්ධ වෙන්න නැහැ. නමුත් එතෙන්ද අපි අවධානියම කරගන්න ඕෝනෑ පින්නත්නී බුදුරජාණන් වහන්සේ සිව්ුවනක් පිරිසේ බලාපොත්තු වෙචදේ නෙමේදේ. සිවුවනක් පිරිස ගැන්න කවු්ද එතකොට අතීතයේ සිවුවනක් පිරිස ඒ යුතුකම මැනවින් ඉස්්ට කලා. මැනවින් ඒ යුතුක මි්කරපු හින්දා අද අද අපිට මේ මොහොත වෙනකං නිවරදි ධර්මය ලැබුණනද නැද භික්ෂුණන්හන්සේලා පළවෙනි සංගායනාවේ ඉදලානද භානක පරපුරක් ඇතිකරගෙන කටයුතු කර ඊටි පස්සේවා ග්‍රන්ථා රූඩ කරා තිපිටක මේ වගේ ඒ ඒ කාලෙට ඒඒ කාලෙට ඒ භික්ෂූන් වහන්සේලා ඒඒ දායක ඇත්තු සිවුවනක් පිටස තමන්ගේ විය යුතු යුතුකම සිද්ධ කලා. තින් එහෙම ඒ යුතුකම සිද්ධ කරලා කටයුතු කරපු හින්දා පින්නත්න්නේ අපිට අපි උපදිනකොට මේ ලෝකේ අද අපි ඉපදිනකොට ශාස්තෘ ගෞරවය ඇතිවෙන විදිහට එකම ශාස්ත්‍රෘෝරයන් වහන්සේ නමක් විදිහට ඒවගේම සම්මා සබුදුපාන් වහන්සේ කෙනනකොට අපිට ලොකු හැගීමක් ජනත වෙන විදිහට ධර්මය ගැ අපට ලොක හැගිමක් ජනත දට අපේ දෙමමාපියෝ හදයක් හම ධර්ම තුලින් පසන ව. ඩිටි දිහා දැක්ක හම එකටි පිළිවෙද් දැක්ක හම අපේ පුංචි සිත්වල පවා පොඩිකාලෙම ධර්ම හැඟීමක් ඇතිවෙන විදිහට ඒ සිව්ුවනක් පිරිස හැඩගැහලා තිබුණද නැද්ද. පන්සලට යන විදිහ ස්වාමන් වහන්සේ ආශත්‍රය කරන විදිහ එද ධර්මය තමගේ ජීවිතට එකතු කරගෙන තිබව විදිහ ගුණවන්ත භාව සිල්වන්ත භාව පාපයට ති බාය පාපයට තිබ ලැජ්ජාව ද අපිුවත් බයකරාද නැද්ද නේ දිවත් පාපයට බය ඇති කෙරෙවවා ලැද්ජහ ඇති කර්වා සම්ප්‍රදාය ආරක්ෂා කළ ඇ බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාවේ අර කාලාම වැසියන්ට දේශනා කරලා තිබද තිබ එක තැනක මේ කාලාම් වැසියන්ටනේ ලිච්චවීන්ව පරද්දවන්ඩ මගද මහාමාත්‍යවර ජාත රජුරුවන්ගේ මහාමාත්‍යවරය ඇල්ලා ජාන්සිට කිය ච්චව විතර පරත්දන් යන ොකො ප ද පුුවන් කිය ඒලා බුදුරජාන් වහන්සි දේශනා කරමකක්ද මේ ආනද හන්තුරන්ට කතා කරලා අනන්දහන්දුුරන්වර සප්ත අපරිහානය ධර්මයන් ඒ කට්ටිලඟ තියෙනවද කියා අර සමග ඒකරාසී වෙලා සමගව සාගච්ඡා කලා සමගව පිටේලා යනඒවා වැඩිහිටියන්ට ගරු කරනයවා ඒ සම්ප්‍රදායගෙන් පැවතගෙන එන්න දේවල් ඒ විදිහයට අරගෙන යන්නේඒවා මේවා අපි දැන් සචා කරනකට පිනවන්නේ අධිසිය අපට අදහ සැතින මේ මේවා මේ සම්ප්‍රදාය ගැන සාකච්ඡා කලාය මෙවට බැඳිලා කියලා. සම්ප්‍රදාය තමන්ගිකම ආරක්ෂා කිරීම එකක් බැඳීම කියන්නේ ඒවාට බැඳී එල්බ ගැනීම කියන්නේ? තවකා. හරි ඒවාට බැඳලා ඒවාට එල්බ ගෙන සිටිබ ගැන තව එකක්. දැම් චීවරය පෙරවීම සම්ප්‍රදායදද නැද්. වරය පෙරීම සම්ප්‍රදායෙන් අපිට පැවතගෙන න එක හරි අපි හිත මොනවාහරි කාරණාවක්කුඩ මට මේ චීවරය අන්කරට සිද්ධ වනා කියලා අපිට මට මොනහරි කරදරයක් කියලා මනහරි අසනීපයක් වෙලා චීවරය දං කටයුතු කරන්න බැරි වුණනා කියලා අතහරෙන්ඩ වුනා කියලා එතකොට මම පෞද්ගලිකව මේ චීවරය අතහැරලා චීවරය අතහරෙන්ට වනා කියෙන පස්්චත්තාපයෙන් වාසයකරොත් මගේ නිවට බාධාව වවාද නැ අන්න සම්ප්‍රදායට ගරු කරමින්න් ජීවරය පොරෝගෙනන්නවා. නමුත් මට පොරුවන්ට බැරිවුණොත් නේද. සම්ප්‍රදායෙන්මං අයින් වෙලා නේද මම භික්‍ෂුවක් විදිහයට පෙනී සිටින්න ඒ බැ ඇන්න සම්ප්‍රදායති ෙන්ඩෝන නේද සම්මුතිය තියෙනවා නමුත් මගේ සතාායෙන්ක බැදිල නැත්තම්මට නිවඳදකිහිට පුලන් බයිද පුළ ඒ පස්ඇත්තතා අප මගේ තු ලෙන්ඩෝනද නෑ. එතකොට සම්ප්‍රදාය කියන්න එකක් ඒකට තියෙන බැඳීම කියන්නේ තව එක. හ මෙන්න මේ වගේ. ට අපිට තියෙන දේවල් අපි ආරක්ෂ කරග යුතු තියෙනව අප පි නති බෞද්ධ දිහ සිවුවනක් පිරිස විදිහට අපි අපේකම ආරක්ෂ කරගණ්ඩුන් අපේකමට බැඳෙන්ඩ යන්න ඕනි නෑ. හරිද මේකද අපි රිජුවම කතා කළ යුතු දෙයක් තියෙනවා. ජාතිය කියන දේ ආගම් විතරක් නෙවෙයි ජාතිය කියන එක ආරක්ෂාවිය යුතුද නැද්ද. නේද ජාතිය ගැන කතා කරන්න නෑ ජාතික අභිමානය ගැන කතා කරන්න බයිෙන්ට දෙයක් නෑ ජාතික අභිමානය ඕනෑ ඇයි මේ ජාතිය විසින් තමයි මේ උතුම් ධර්මය හැමදාම සිංහල ජාතිය මිනිස්සු පැහැදිලිවම මේ ධර්මය ආරක්ෂා කරනවා ආරක්සා කරා නේද තක මේක හදිස්බි මකලදදාන පුළන්ද ලංකාවන්න ඔකෝ මිනිස්ස එකතු කරලා අනලා අන්නලා බෙදු මෙහමුණු පාට ජාති කීපයක් එකතු කල එක පාටක් හැදෙනවා වගේ ජාතිික ක්කොම එකතුකල එක ජාතිය අදන්න පුලන්න. නෑ. ඒක වෙන්නේ නෑ. හරි විය යුත්තේමොකක්ද ධර්මාණුකූලව බුදුරජාන් වන්සගේ ධර්මයට අනුව අපිට වී යුත්තෙ මක්ද. කපොමු කොටමු ඉරමු මනිමු කියලා අ්‍ය ජාතියන් යටපත් කරමින් ඒකටට හිරි හැර කරමින් අපි තමයි මහජාතිය කියලා රංකාවේ මෙහෙමයි කියලා එහෙම හරියනවාද නෑ එහම හරින්නේ අපි ඔොකෝ මෙක පටලගන්නවා අපේ පින්නදන්නේ එහෙමන වෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරාද අන්න්‍ය ආගමිකයන් එදවසල තීර්ථකයෝ හිටිය අනේ තීර්ථකයන්ට දුකහිතෙයි ඒකන්ද ඔබහන්සෙලා කියලා තීර්ථකයොත් එක ලගින්ද එහෙම දේශනා කරාද ඒකොත් එක ගිටික් දශනරේ නෑ. නේද කොහොම දේශනා කරේ. තීර්තකින් තැවොල්ට ගාද නැද්ද. ගියා කොතනකවත් ඒ මිනිසුන්ට ගැරහවාද නෑ ඒ මිනිස්සගේ වැඩවලට බාධක් කරාද. නෑද ඒ තැගොල්ට ගහිල්ල හිටන් සත්‍ය ධර්මය දේශනා කරා. හරි බුදුරජාණන් වහන්සේ අන්න තීර්තකින්ගේ තොටුවලට ගිල්ල දේශනකරපු තැන් ආ ආරන්ද ආහාම්දුරුවග වැඩිය තැතිනවා. ඉති? සමානාත්මතා හැඟීමකින් කාටත් ගෞරව කරමින් හැම කෙන කරීම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා විනා තමන්ගේ පැත්තෙන් තියෙන ජවය අයිංකරගණ්ඩ භාවිතා කළ යුතු දේවල් කිසිම ජාතියක් විසින් අයින්කළ යුතු නෑ. ලංකාවේ නොයකුත් ජාතියෙන්න්නවා ඒ හැම කෙනෙක්ම තමන්ගේ ජාතික අභිමානය පිළිබඳ අභිමායෙන් ජීවත්වීම වටිනවා. එම දේයාල නිවැරදි කරන්නඩ එක් හේතුවක් වෙන ල ලංකාවක් පිටි ඔක්කෝම පල්ල හට පින්නත් දහ නැතම් හරි දවිට ඇත්තෝ ඉන්නවනන් ඒ ඇත්තෝ ඒ ඇත්තෝ දියුණු ෙන්ඩෝනෑ මුස්ලිම් ඇත්තෝ දියුණු වෙන්ඩෝනෑ සිංහලාය දියුණුුවඩෝන හැම කෙනෙක්ම තමන්ගේ ජාතිය ගැන හරි හිතලා නද අපිට පුළුවන් අපේ තරුණට ජති හැම කෙනෙක්ම කියා ඒ ඇත්තගේ තරුණට. ඔයගට ජාතියේ නාමෙන් නිවැරදි වෙන්ඩ නේද? එතකොට හැමෝම හැමෝම දියුණනුවෙන්ටහදව වන්තිමට රටක් විදිර දියුණාවද නැද. නේද ශ්‍රීලාංකික කියන හැඟීම තියාගෙන තමන්ගේ ජාති ඔප්නංවාගඩ කටයුතු කරනවා. ශ්‍රීලාංකික කියන හැඟීම තියාගෙන අපි ඔක්කොම එකම රටකයින්න මිනිස්සු කිය එක වෙනම කතන්දරයා ජාතිය කියන්නේ වෙනම දෙයක්. හැබැයි නිවන්දකිට බලාපොරත්ව වෙන බෞද්ධත්ව දිට ජාතිය කියන එක සම්මුතිවශයෙන් තිබනාට ජාතිය කෙනකට බැඳුනොත් නේද බැඳුුණනොත් හද බැඳීමක් ඇති කරගත්තුොත් අන්න ලෝබදේශමූහ උපදිනෝ ලෝබදේශ මහ උපදිනෝ. ලෝබදේශ මහෝපදිනවා නං නේද මොකද වෙන්නේ එයාට නිවනට බාධාවක් වෙනවා. අන්නේක මං මේ අත්තන්න කියෙනවා ාතික හැ ද න් ක දානක. ති ැකිීම ැ අයින්රල න්කිකවට පිනත්ම යි වෙනවාද මකන්ඩ පුලුවන් දේවල්දී නො වැැරි දේවල්තිනො නේද තරවටු කරලා අඩුගාන කෙනෙහි ඇතිව චාදයක්වත් අයින් කරන්න පුලන් වක්නක්ගේ මොකද කියන්නේ එමයි කරන්න පුළුවන්ද නෑ එ හේතු නිසා සකස්වෙන දේවල් හේතු නිසා සකස් වෙන දේවල් කවදාහරි දවසකට දවසක විදර්ශනා අවබෝධය ඇතිකරගෙන ඉදිරියට යන ඇත්තන්ට ජාතික හැඳීම ංලා ය ඒ ජාතික හැගීමම අඉංගලා යනවා කියලා කියන්නේ ත්‍රද්ධාවත් නැතිවවා කියනකද නෑ ශ්‍රද්ධාව ඉතුර වෙන යුතුකං අමතගෙනවා කියනෙකද ඉතුරවා කෘථගුණ දැක්කීම අමතකෙනක් කියනෙකද නෑ ඒවාට බැඳෙන්නේ නමුත් ඒවා හඳුනා ගැනීම රහන් වහන්සේකන මුකූ දන්න ඇතුහ පැත්ත කරලා ඉන්න මැිකුලක් ඉන්න කෙනෙක්ද නෑ රහතන් වහන්සේල කූ අවබෝධයක්ති උන්හසකින් කාටවක්වත් හානියක් එන්නේ කිසිම ජාතියකට කිසිම ගෙන ටඒ වැනි තැනකට ලඟාවෙන්්ඩයි අපි උත්සහ කළ යුත්තේ අපි අපේ ජාතිය ආරක්ෂා කරගණ්ඩෝනෑ සිංහල ජාතිය ගැ කාටහරි අදහත්තියන මකද කරන්න ඕන සිංහල ජාතිය ගැන පැහැදිලිවම අදහසක්තිනවනම් කාටහරි එයා කුමක් කළ යුතුද. මං මගේ ජාතිය නගා සිටිව්ඩෝනෑ කියලා කටයුතු කරනවා නම් එයා සම්ප්‍රදාායන කූලොේ එන ජාතිය නිවැරදි කරගන්නඩ අවශ්‍යතාවත් තියෙනවනම් පිනත්න්නේ කුමක්ද කළ යුත්ත. එයා කරඩු නෑ ජාතිය කියල කියන්නේ ගස් කොළන් ගොඩ නැගිදී වැැව් තටාක ඒවද ඒව කෝමති දැම මිනිස්ුටි කොක්කොම නැතිු ජාතිති නද එනම් ජාතිය කියල කියන්නේ කවුද ජාතිය කියල කියන්නේ මනුස්සයක්. හැම්ම කෙනෙකුටම පුළුවන්ක මක් තියෙනවා අප පි නත්නී තමන්ගේ ජාතිය නගා සිටුවීමේ එක් කෙනෙක්ක හදන්ඩ පුළුවන් අයිතියක් හැමෝටම තියෙනවා. ජාතියේ කුඩාම ඒකගේ කියන්නේ කවුද පුද්ගලයා නැද එතකොට පුද්ගලයාව හදාගණ්ඩ පුළුවන් අයිතිය තියෙන්නේෙ කාටද. එක්කෙනෙක හදන් පුුවන් අපිට කාවද? තමව නේද තමන්ව එ ට ජාති හැගිමත්ති න මට බෞද්ධ හැගිමත් ති න බද් ධර්මය ආරක්ෂ කරණ්ඩ ුනෙ කිය හැඟිමත්තිීරුන. ජාති රැකගණ්ඩුවනය කියෙ හැගිමත්ති න පිනන්නේ ම අකද කරන්නඕුන. ජාතියේ ගෞරවය ආගමය ගෞරවය රැකගෙන තමන් කරන කටයුත්ත කර්ඩුවනෑ එමද නැද. නිවසට ගෙදරට ප්‍රශ්නයක් ෙන. ෙදරට අත් ජීවත්වන ගෙදරට ප්‍රශ්යක් කාපු හාම දැන් අම්මටර තරන ඇතන් ගෙර න්න තරු දුවකු හරි පුතුකු හරි සිැතිනවා. තද බල දේශයක් ඇති වෙලා. එය ඇගට ඇදුුන්දාගන්න අමත කවෙලා දුවනු වේගෙන් තරහගේ පාර කොච්චර කියෙනන හරිද නිර්වස්ත්‍රයයේ හැමතරන දූදුව කෑගහන්ටන්ගන්න නිර්වස්ත්‍රයෙන් දනවා. දැන් මිනිස්සු බලන්නේ ඒ නිවසේ මෙච්චරකාල් තිබ්බදේ ගැනද ර්තමානයාගේ හැසිරීම ගැනද වර්මානයගේ හැසිරම ගැන එනම් අපිට සංස්කෘතියක් තිබුණා අපිට සභ්‍යත්වයක් තිබුණා බෞද්ධකම කියන එකට තියෙන අක්තරා ක්‍රමවේදයක් ජීවතෙන් ඕන දිහ බෞද්ධ ත බෞද්ධයා රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් පෙනි සිටිනවානං එයා යින්ඩෝන කොතනද අනි වාර්යම පෙන සිටිය යුතුමයි අනි වායම තමන්ගේ කෙර ඕු යුතුගන්ටි කළ යුතුමයි ඇයි මේක ඉදිරියට දායාද කරන්න හැබැයි එක කළ යුත්තේ ඒ ආගම විනාස කරගෙන නෙවෙයි. නේද බෞද්ධ විතරන්නවෙේ කොයි අත්ත නොත් එහෙම. මුස්ලිම අය වුනත් ඒ ඒ විදිරයි කර් වන ්‍රවිඩායුනත් ඒ විදිටයි කරන්න ඕන කොහොමද කරඩ නෑ තමන්ට ආවේනිකව තිබුණාව ජාතිය හැදුනේ තමට ආවේනික ලක්ෂ වලින් එනම් ඒවාට ගරු කරමින් නේද එහම නේද වඩවන ඒකත් ඇතිෙන අනන්න්‍යතාවේ ඒකට තියෙන හැම ාස්තෘයන් වහන්සේ නමක්ම කරුණාවෙන් මයිතන් යමක් දේශනක් කළතින්. අන්නයට පිහිට වෙච්චාය සමාජයට ලොකු පනිවිඩත් දුන්නයි. මිනිස්සුන්ට නිවැරදිවඩ නිවැර ජීවිතයක් ගත කරන්න කියල දුන්න ලෞකි වසේෙන් නමු සාසනයේ බුද්ධශාසනය තිනවාර්යෂ්ටනයක් ර්ගය. හරි එතකොට අපි අපේ එක මාරක්ෂා කර ගනිමින් නැතුව යම් කිසි කෙනෙක්. තමන්ට කැමති කැමති දෙට හැසිරෙන්ට හදනවානං. මොකද කරේට මොකද යා ගතින් උනේ දැනුවත් හරි නොදනුවත්හරිර වන්නම කක්දද අරටුව නේද අරටුව විනාස කරමින් පොත්ත රැක ග්ඩ හදන වැඩක් එෙවෙන්නේ. අරටුව විනාස කරමින් පොත්ත රැක ගණ්ඩ හද හරින්නේ නෑ හින්ද අපි බෞද්ධකම ආරක්ෂා කර ගඩ ම නේ බෞද්ධ භික්ෂුවක් නම් බෞද්ධ භික්‍ෂූත්වය ආරක්ෂා කරගෙන මයි අනිත් වැඩටි එක පැත්තක් විනාස කරගෙන තවකක් කිරීමේ පලක්තියනව එහම නේද අපි මොනහර දෙයක් කරනවා එති අරට අටුව කඩ පුටුව ඇද වගේම ටෝ පුුටුවෝඕනුනහැ ටතු නැතිුුණා ඒවගේ අපි අපේකම ආරක්ෂ කර ගනිමින් අපේකම සිංහලකම කියන තැන කෙළෙ ගුණ දැක්වීම නැද්ද සිංහල ජාතිය කියනක පින්නත්න්නේ හැමදාම හැදුනේ කුමක ආභාශයෙන්ද අපේ මව්වරූ අපේ පියවරු කුලවන්ත නැනවන්ත ගුණවන්ත අයද නැද්ද මත කුලේකවේ හාසිංහල කුලේ කියෙන ට ැත්ව වෙන ක්නකි එනම් කැටේ කුලවන්ත ගුණවන්ත නැනවන්ත අය එන ඒ නැනවන්තව ගුණවන්තව සීලවන්තව කටයුතු කරපු ඉතාම කෙනෙකුට දැක්කහම නේද දැක්කහම කතාකර පුහාම ඇති අපිතර කියන්නේද බඩ පිරෙනවා කතාකර පවා කියලා ආගන්තුක සත්කාර පැත්තෙන්ද ගුණවන්ත භාවේ පැත්තෙන්ද හැම පැත්තකින්ම පෝෂණ වෙලා අපේ ගෙවල්ොල කවදාක්වත් ගෙදර ඉන්න කට්ටිය ගානට එහෙම වෙන අධදිස්සර. හැම ගෙදරකම් වැඩියෙන් කණ්ඩ තිනවා කවුරහරයාවත් කණ්ඩ දෙන්ට තියෙනවා. එහම වැඩිපුර බලාගෙන නද එතකොට එහම හැම පැත්තකින්ම පෝෂණය වෙලා තිබ අපේ ගුණාංගයන් ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව මොකද වෙන්නේ පිරිහීගෙන පිරිහහිගෙන පිරිහීගෙන යනවා. ඇද බේද බින්න වීගෙන වීගෙන යනවා ර්ම තු ඉ අත් බේද පින්න වීගෙනයනවා ජාතිය තුල ඉන්න අත් බේදවීන්නන්නේේගෙනයනවා රට තුළ ඉන්න අයත් බේද පින්න වීගෙනයනවා. අපේ රටේ හැම්ම පරවැසයෙක්ම කල්පනා කරන්නන දෙ යක්ත්තිනවා. ජාතියන්තර වසයෙන් අපිට නැගිටින්ඩවන අපි. ජාතින්තර වසයෙන් තියන ගැටලු විසඳගන්ඩ ඕන ඒවැයින් තියන දැඩි ප්‍රහාර අවස පැත්තිෙන් ලක ප්‍රහාරයක් තියනවා දේපාල පැත්තිය ලක ප්‍රහාරයක් තිනවා ආර්ථක පැත්තෙන් ලොකු ප්‍රහාරයක් තිනවා ඒඇත කෝ මේවා? යටත් ජතවලින් අයිංකරාක කිවට බොහෝ ො බොහෝ දෙවල්ලට යටත් වෙලා ජීවත්වෙන්ට ලතිෙනවා ඉතින්ගේ ඒවා නැතු ීවත්වයට බැරිකමතියවා. අපි ඔකෝම රටේ තියන නිෂ්පාදනය ගැන කවුරක්වත් හිතන්නේ නැහැ. න මේ තිදල ලි කරන්න මක නිවදගින්ට මනිසු සලේ නිවදකිට සනය පරිසංකර ගණඩිප නිවන්දකින ආසනය පරිසකට ආසනය නැත්තං ඉඳගන්ඩ නේස ආසනයේ නැත්තං ඉඳගන්ඩ නේද? පොහොමද අපි සහන සීලී හිතක් ඇති කරගන්නේ. තියකද ඉඳලාම නිවන් මගේ දේශනමාලා මනවාවදක්්ියේ මේ හාන්දුරු ගන්නන්නේ පා. නෑ ඒව ගන හිතන්ු නෙන් වඩ තිනෙන යුතුකම අපෙන් වඩ තියන යුතුකම තමයි රටට ශක්තියක් වෙන. ගෙදර මිනිස්සු පස ඇදිනා රන්ඩුවෙන් වනම් ඒෙර කවදක් දියුණුේද. නෑවෙන්න නෑ. හරි බල රන්්ඩුවෙන් මිනිසන් බලක් නවත්තන්න පුළුවන්ද ගහගන්න නවත්න් පුළන් ඒක ීති තිය. නමුත් සිතුවිලි කියනව පින්වත් බලෙන් නවත්තන් පුළන්ඒවා නෙවෙයි සිතුවිලි කෙනෙක් අපේ දරුවෙක් ව අනවශ්‍ය ආදර සම්බන්ධාවක පැටලිලා අඉන්න. අපි ගිල්ල පොළු අරගෙන දඩුමුගුරු අරගෙන තරවටු කරලා එක පැත්තකින් තිබ්බොත් මොද වෙන්නේ. ඒවා අඩුවෙනවාද වැඩි වෙනවාද. ඒවා වැඩි වෙනවා. ඒවගේ බුරපුුරා නැගෙන සිතුවිලි එහෙම නවත්තට බෑ. ඒවා ගුණවන්ත කරණ්ඩ ඕනෑ. ඒවා සංහින්දියාවක් ඇති කර්ඩ ඕන. සංහින්දාව ඇතිකරන්්ඩ නං ඒ සංහින්දියාව ඇති කරන්්ඩ නම් පින්නත්න්නේ නීතියෙන් නෙවෙයි සංකල් පෝලිින්ක් ඇතිකරණ්ඩ න. හැම කෙනෙක්රහි හැම කෙනෙක් කෙරෙහිම සාන්ත සිතුවිලි රුණාවන්ත සිතුවිලි ඇතිකරන්ට කටයුතු කර්ඩ ඕනේ භාවනාවෙන් ඒට ලොකූරු කුලක් ඇති කරනවා. රි ඒද භාවනාවට නැබුරු කරවඩ ඕනේ. හැමෝටම මේ රටේ තියන රටේ අපි ඔක්කොම එකතුලා මහා ෝකයට නයකාරය වගේ වෙලා. හරිද මේවා වැටයි නියරයි ගොයන් කානම් කාට කාට කියන්ද අන්නේ වගේ එතනයි හදන්න නොකොට ෝ හැගී උපද වන්ඩු න ංචි කෙනා ිඳම් ලොකු කෙනා දක්වා ශ්‍රී ලාංකිකව විදිහයට අපි නිවැරදි වයුතුයි කියලා ඉතාම ප්‍රබල හැඟී උපද්දව්ඩු ෑ මෙොකද මේ රටාරක්ෂ බෞද්ධඇත්තන්ට මේක ලොකු දායකත්වයක් දරන්න පළැයි. මං මේ ආරක්ෂා කරන්නේ තේරවාදී බුදු දහමයි. අටතා රක්ා කරනවා කියන්නේ රටේ ජීවනා ලිය කියන්නේ තේරවාදී බුදුද හම. මේ රටෙන් ලෝකට දියයුතු දියයුතු ප්‍රබලම දේ තමයි පිනත්න්නේ මේ බෞද්ධ සංකල්පය. බෞද්ධ සංකල්පය ලෝකයේ වැඩි දෙනා මේ වෙනකොට දියුණු රටවල ඇත්තෝ නද. හැම්ම පැත්තකින්ම තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ලෞකික පැත්තෙන්. දවා දරුවන් මාලිගා වගේ ගෙවල් සැපය කිය එක ඉහළම ලබන්ට පුළුවන් සියලුදේ ඒ ඔක්කෝම කර ලව අඇත්ව නි පත් ැහරල්ලා. වි සතුටක් නෑ සතුටක් නැතිවෙනකොට හොයනවා. හොයනකොට බොහෝ දෙන මොකද කරන්නේ මානසික වයි මේ සතුට ඇති වෙන්්ඩෝ නෑ කියලා ක්‍රමවේදයක් හොයනකොට නූතන මනොවිද්‍යාවට ට්ු කර්ඩුවත් බැරි රමට මේ හාටගේ මනොවිද්‍යාව පහත් කල කතා කරන ඕොනෙව. හරිද නමුත් හිතාගණ්ඩුවත් බැරි තරන් එහාටගිය මානසික සුවදායකි තත්ත්යකින් ජීවත්ව ජීවත්වෙන්ට කරන්් ෝන දේ තිය ධර්මක් න්නට හම් වෙලති. බදුජාණන්හන්සේ දේශනාකරපු ආකාලික ධර්මය කියලා කියන්නයන්නේ එකයි ල එකිනකා ගැන බොහෝම කරුණාවන්ත සිතුවිලි ඇතිකර ගණ්ඩ මෝනේ ඉතින් ඒ සඳහා අපි කටයුතු කරද්දි අපේ පැත්තෙන් අපි ඉතාම විශාල නිවැරදි සංකල්පනා ගොඩනා ගණ්ඩ කටයුතු සම්පාදනය කර ගඩු නෑ ජාතික හැඟීම ආගිමික හැඟීම තමන්ගේ රට ගැන තියෙන හැඟීම ලාංකික හැඟීම කියනවා උත්පාදනය වඩෝන. රි එතකොට ඒ ඒෙන ඒ කෙන තරහ මරහා ඇති කරගන්න නැතුව. මේ මේ මගේ රට ජාතිය කියලා ඒඒ කෙනට මානුසික යිතිවාසික මක්තිය නො පිනී ඒවිදිහට ඒක තුලින් ගොඩ නැගෙන්ඩ. හ ඒ තුළින් ගොඩ නැගට පුළුව ම මේ රට වැඩක් කරඩු ම මේ ජාත වැඩක් කරන්න ුනේ හ මේක හූරගෙන කෑම කියන එක හොඳද. බොහෝ රට සංහිදිාවට පත්කරන්ඩ කියලා. වැඩිපුර වැඩිපුර කටයුතු කරන වැඩිපුර පිරිස් අන්තිපර වලන්නකොට ඒක කටේදාලා සූප කරන ගමන් තමයි ඒ කටෙම්ම කියනවා මේ කරහ හින්ඩෝනෑ කියලා. ඉති මේක මේ තරම් මෙහාට යනකං අපි ඔක්කෝම නිසද්දවෙලඉන්න. ඉතින් බෞද්ධ සංකල්ප ඇතිකරවන්ට පින්නව අපි පුළුවන්තරම් උත්හ කරන්නේ මේ රටේ දියුණුවක් ඇතිවිය යුතු හින්දා එන එක අපි වගකීම තියෙන හැම කෙනෙකුටම හැන හන නන්න හැමෙනෙකුට වගේම තින ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් රට වෙනුවෙන් පෙර ගමන්කරුව වෙන්්ඩෝනේ ඒ සහා කළයුතු ඇයි කළ යුත්තම කක්ද කෙම මෙ කන් අදන්නේ හැම කෙනෙක් පිනොත්න්නේී සිල්වන්තව ව දුවන. මේ රටේ ඇත්තු හැම කෙනෙක්ම අපිට දියුණුවෙන්ඩ තියෙනවා. අපිට මේචර නයබරක් තියනවා. මේ නයබර හාට මෙ හාට හාට මෙ හාට අර සෙල්ලන් කරන ළමයි බෝලයේ හාටම හාහට දානො වගේ . ග කරපැත්‍රරදානවා ාව කෙනෙක් මේ පැත්තරදදාන නද එහෙම කරර ගෙදර නයතියෙනවනන් තාතා අම්මට බැන බැනන්න අම්මතමයි නයවුණේ කියලා අම්ම තාතර බැනබැනවා? නේද තාත තමයි නයවනේ කියලා. පුතායනවා ගිහිල්ල මොකද කරන්නේ එත් තවට්ටිකක් නයවෙලායින.ඇයි මොක දර තිසේ රඩුුවච්ච හිද අදහම් කරගන්නට හම්බන්නේ. ගෙදර තියෙන ටිකත් වනාශස වෙලා. අපිදම ගෙර ගොඩක් නයවෙලා කියලා නයවවෙලා ෙතරට මොකද කර්ුව. ෙද කටිය කරන්න න මඟි වෙලා ඒකරාසි වෙලා නේද ඒක ජවයක් හිතට අරගෙන එක බලයක් හිතට අරගෙන මොකද කරන්න ඕ දැඩිව දැඩිව අපි එකතුවෙමු නද එකතු වෙලා ඉසල්ලාම මේ නයි බර නිදහස්සය නාස්ති අවම කර දදුෂනය වචා අයින් කරම අපි ඔක්කොම එක් හැඟීමේ එක වචනයක් ඇහැනෝති කියන්න බලන්න හෙක් දේශ අභිමානය ගැන කතා කරන්නේ නෑ කවුරුවක්වත් දේශ අිමානය කියන එක? ජාතික අභිමානය කියන එක ඒවත් එක්කයිය ඔක්කොම එකතු වෙන්නේ. එතකොට මේ රටේ ජීවත්වෙන අය උපකුල ක පින්ව ලාංකික ලාංකය කියන සර්වත්්‍රකුල කෙනැත්තන් ලොකු ක්ඩයම තුළ කොටස්සල්ට බෙදිලා ඉන්න ජාතිීන්ටික් ඉන්නවා ඒකම හා ජාතියක් ඉන්න. එතකට මේ ඔක්කොම ඒ කරසල අපි ශ්‍රීලාංකික කියන හැඟීම එකට තියාගන්න. හරි ලෝකයේ ඉතාම දුස්සීල මුස්ලිම් මැත්තව ඉන්න. හරි. අපි ඒ අය දැක්ක හම ශ්‍රී ලාංකික මුස්ලිම් කියන සකල්පයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙන්ඩෝන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ඒකට්ටිය හොඳ පිරිසක් කියලා ඒ කට්ියත් එක් එක මුතු වඩ පුළුවන්කම තියෙන් න ලක කොහේ හරි තැනකන්න ඉතාමත්ම නරක වැඩ කරන අය නරක වැඩ කරා කියලා අ මේ පැත්තින්න අය මේ මෙහ ඒ ගොඩටම දාන්න පුුවන්ද නෑ පුළුවන්කම නෑ නේද? නත්තරට ඉන්න ද්‍රවිඩ පිරි සිතාම නරක වැඩ කරා කියලා ඒ ඔකෝම එහෙමයි කියලා කියන්න පුලන්ද මේ අපේ අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට අන්‍යතාවයක් තියෙන පින්නත්න. එකට ශ්‍රී ලාංකිික මුස්ලිම් වෙන්ඩෝනෑ. න. එතකොට ද්‍රවිධ ජනතාවට අන්‍යතායක් තියන ඒ එකටි කෞවද ශ්‍රීලාංකික ද්‍රවිඩ වෙන්ඩෝනෑ. මේකොට හැබැයි කොහේ හරි තැනක බෞද්ධර්මය විනාස කරපු. බෞද්ධර්මයට විනාස්කරටයුතුරපු බෞද්ධයක්ත්වත් එක වයිරීව ඉන්න මුස්ලිම්ික්කහ හිරද ම න ඉරිපස යොකෝම එකකොට අපට සංකල් පෙන්ට පටන්ගන ඔක්කොම එකම විදිහ කියලා මේක මහා යුද්ධයකට හතුන හින්ද නැවතවාරයක් ුරු යුද්ධයකට එන්න නැතිවවෙන්න අපි පැහැදිලිය මොය සංකල්පෝල්ට ඇන්ඩුවන. ඒ කියන්නේ ජාතිය තහනම් කරය කන මේ රටේ හරි හැමෝම එකමුතු කරන සංකල් පැති කරගන්න එකයි. ලාංගිකෙන හැගින්ම් වෙල මේ තියන දරිද්‍රතාවේ මේ තියන පීඩනය මේ තියන විකාරූපී සෝභාවය අයින් කරගන්නට ජාතික ප්‍රතිපත්තියක් අපි හදාගන් ඕෝනේ රට ජතික ප්‍රතිපත්තියක් රට හගෙන මොකද කරන්න නේ ප්‍රතිපත්තිය තුළ ගොු ගත වඩෝන. හැම කෙනෙක් මේ ප්‍රතිපත්තියට එකක වඩෝනේ. ඒ ප්‍රතිපත්තියට එකඟවෙන සියලු දෙනා එකතු වෙලා එවැනි උතුම්තත්ත්වට රට අරගෙනයන්ට මේ රටේ තියන සම්පට්ටික හොඳට මැති අඩ්ඩුම්ම තරමින්. හැගීම ටි දක්කෝල දුක් ින්ටුවන හැඒ එක හැඟිීමම ව ටඩු. ඒ ඉහල තැන ඉන්නම් පහල තැන දක්වාම එක හැඟීමෙන් දුක්වි ින්ඩු නෑ නද අම්මයි තාත්තයි දයි පුතයි ගදරන්න නය වෙලා නය බරිත වෙලා තියෙනවනා. හොඳම් වැඩේ චෝදනාකර කර චෝදනා කර වෙච්චදේට චෝදනා කර කර එහාට මෙහාට නේද නය වෙච්ච අය ඉන්නවා නය ගෙවන්ටහද න ඉන්නවා නය එතකට දැන් අපිතුම අම්මයි තාත්තයි අම්ම නය වෙලා තාත්තා ඒලා කොහම දැන් ලකු ප්‍ර් දක තියවා දැම් මේ ගටේ මොකද කරන්නේ මේ ගැන මංරිස්සලකගේ තාකර කරන්නවා ඉන්න ගමන් අඩුම ගානෙන් මෝකගහා කටෝ ගත්තනම් ගෙද නද තාතයි පපුතායි දෙෙන්න්න මොකද කරන්න නොක කල්පන කරලා අපි මේ අයවරෙන් නිහසේ දැම් මොකද කරන්නේ කියලා සාමකාමිව එකට එකතු වෙලා ඉතාමත්ම සහෘර්ධව හරි අපි ඔක්කොම එක හැඟීමකටම එන අපි අපි අපිෙන්න්න තුන්න්නේ ඔක්කොම එකක වෙ කතාකරම කොම ද මේ නයබරෙන් නැතන් අපි ඔක් ක සමස්තයක් විදිහයට ගටනම් නද සමස්තයක් විදිහට වැට නයහින් ඒ නොය ටන පින්න මෙහෙම කරම කියල ඒක ඒකරසිකරගේ වෙන්ඩෝන ඒරසයවෙලා ොද වෙන්ඩෝනෑ දඩ තීරන ගටන න අප යක්ො මෙන්න මේ වගේ මේ ඉස්සල්ල මේ සමස්ත ප්‍රශ්න ි සඳගම කියලා එහමක් කොහේවක්වත් කතාව වෙනවා හෙන්නෑ පි නත්ද කොහේවක්වත් කොතනක්වත් නෑ කෝම මේ බද්ධකම කෝ බෞද්ධයකමමුතුව. කෝ බෞද්ධයාගේ තිීක්ෂණික නුවවනක ෞද්ධයක් ප්‍රශ්නකට මූුණ දෙනකොට තියෙන්ඩඕන සංයම මොහක්වත්. හරි ඒකක් වත් නෑ. ඒකක්වත් නැතුව කුලල්කා ගැනිමින් තිය ප්‍රශ්නය තවත් අවුල් කරගන්න වභාවයක් හැම්ම ැකම දකින තියෙන. පුංචි පාසක් ගත්තුත් ඒකෙත් ඒ දකිනන්න තින දැන්දැ පවල ගත්තුත් පවුලෙ කින්න තියෙනවා. මොකද ප්‍රදේශ්්‍ය භවගත්තත් ඒකෙත් දකින තියෙන. හැම්ම තැනක්ම ගත්තුත් පොඩිායතන ඉදල හලා තනය දක්වාම මේ පිරිහීම ලක්ෂණය දකිින්ට තියන පින මේට හේතුව බෞද්ධ සංකල්පයෙන් අයන්ගීම. බෞද්ධ සංකල්පයෙන් අයින්වීමයි බෞද්ධ සංකල්පය අපේ ඇත්තෝ තුළට ගියා නංගේ කට්ටිය තමන්ගේකමත් ආරක්ෂ කරගෙන තමන්ගේ දියුණු ඇතිකර ගන්න ගමන් අනුන්ගේ නද මේ අනුන්ගේ අනුන්ගේ දේව අනුන් ගැන යහපතින් කටයුතු කරවා යම් කාලයක් විදේශගත වෙලා ඉඳලා ලංකාවට නැවත පදිංචිට පැමිණිච සිංහල පුතෙක් ම්ඹුනමටිය පෙේද යගෙනමම රටෙන්න්න යන්නන්නේ නෑ අපේ හමුදුරනේ පුදුමාකාර අපහසුතාවයක් තියෙනවා රටඉන්ට ඒ තරන් පාර යනකොට කාර්යාලයකට ගිහාම වාහනයක් කෙලවගෙන යනකොට හම්බෙන අය හැම්ම තැනකම කරර ගති කුහක ගති උනුන් පරයා යන ගති දුස්සීල ගති මේවා හින්ද හරි පීඩව ති නට ර ංහ දරුවන්ගේ ද ප්‍රශ්න කල රට ට දරුනෑ. ෑනෑ හමක්නේ මගේ උස්නත්වෙන් ප්‍රශන නෑ හෙමක් ත්න. ඔකට වැඩි තියන්නේ මෙන්න මේ ප්‍රශ්නම් ර තියෙන කියලා මංකව මංකව ධර්මය පෝෂණ වෙන්ඩතකටවා දැන ැතු ජීත පුළුවන් කියලා.ඉති ඒකන්ද අපි කවුරුත් අප අපේකම ආරක්සා කරගන්ඩ එක මුතුෙන් ඕන කාලය ඇවිල්ලයි තියන්නේ. දැනුත් මේක කරේ නැත්තම් අපි පින්නත් අපි ඔක්කෝටම ලොකු දුකට පත්ෙන්ට එෙනවා මංසල කිය හැදුව එකයි. ෙදරයින්න රන්ඩුවේ ව දැගිති වෙච්චදේ වනා ේද ුදුරජාන් වන්ේයන්කිසි ප්‍ර්නයක් වුණනාා පත්ස මදකර ප්‍රශ්නයක් වනහම සහ ප්‍රශ්න විස ගන්න විදිහ බදුජාස දේශන කළ තියනවා සමහර ප්‍රශ්න තියෙනවා එළියට දාපු හාම විස දෙනවා. සමහර ප්‍රශ්න තියනවා හගගත්තහ විස දෙනවා වහන්ඕෝන ප්‍රශ්නතිනවා වහන්ඩෝන ප්‍රශ්නතියනවා ප්‍රශ්තින ගෙදරගත් තියන හැම ප්‍රශ්න වකගේ ගෙදර සසාමාජ අතර තියන හෙම්‍ර සමහරිව කතාකරත් ප්‍රශ්න වැඩ වෙනවා එතකොට වාසා දණ්ඩෝන ඇති බුදුරජාන් වහන්සේගේ සංකල්පත් එක් අප එකතුනොත් ජාතයන්තරයට අරං යන්ඩෝන ප්‍රශ්නතින රට තුළම වහගන්ඩුන් ප්‍රශ්නතියන ඒ වගෙන කිසි අවබෝධයක් නෑ ඇ මහා විනාස්සාකාරරි දේවල් රටතුල තිය විනාසාකාරරිදේවල් ජායන්ත්‍රයට අරයි අනස්භයක්තිවා ජාතයන්තරයට අර යන්ඩෝන බුදුරජාණන්සගේ ධර්මය වගේ සංකල්ප අරගෙනයන් සිීම කල්පනාවක් නෑ කාටක්වා. ඉතින් ඒකහින්ද මේ රට තේරවාදී බුදු දහමේ මුදු මල්කට තව වැටික දවසයි. මෙහෙම ගියත් ඒ ඉතුරු වෙන්න ඒ කිතුර වෙන්න එකතුර නැතිගෙන් අවශ කරන සියල වැඩ පිල වකොට ධර්මය තුළින් හම පැත්ක මක් ේ ය තිි බෞද්ධඇත්තන් ොකවාග කිමතින ම කියන බාව ආසන රැක ගඩෝන හරිත. භාවනා කරන්්න්න නම් භාවනාසනෙරකගණ්ඩ ඕනොද නැද්ද. හෙනම් ගෙදර ගෙදරක නම් මේ ප්‍රශ්න තියන්නේ ඒ ෙදර ත්යි පුතයි අම්මයි දුවයි සසාමාජක තු වැන්ඩෝන එක තුවෙලා කතා කරන්ඩු මොද දෙකරන්නේ. අපිට තියන සම්පට්ටික මෙච්චරයි. පලවනිෙන් කෙරෙන්්ඩෝන මකක්ද තියන සම්පත්තික ආරක්ෂ කරන වැඩ පිටල සකස් කරගඩඕන. තියන සම්පත්තික ආරක්කන වැඩ පිළිල සකස්කරගණඩුව. දෙවනියෙන් කෙරෙන්ඩෝන මක්ද. නැති සම්පත් ඇති කරගන්න කොහොමොද කියලා? සාකච්චා කර ගන්නඩ ඕනේ හරි එහෙම කරලා අර තාත්යිපත යොක්ම යකතු මුද ගන්න එහ දනට ඉඩම තියෙනවා අපිට කාය බලය තියනවා. කොටම හෙට ඉදා. අපි රන්්ඩුවේ වී නැතු නද සන්තෝසෙන් එකතු වෙලා කොටම මේ මහපොලො කියලා යම් නේද නිෂ්පාදනය වැඩිකරග නාස්තය අවම කරගෙන නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිඩිවෙලකට එකමුතු වෙලා එක හැඟීමෙන් යන්ඩෝඕනේ. එක හැගීමෙන් යියෝත් පින්නත්න? වරදින්න නෑ මේ සඳහා අපි ඔක්කොට ෝම කලින් මේවාදවිවාද ඉවරරග්ඩ විවාදවාද ඉවර කර ගණ්ඩ නම් මොකොද කරන්නේ. මේ ඇත්තැන්ට ධර්මය තුළින් මේ පෝෂණය වෙන්ඩ ඕන විදිහ කියන්න. මේ වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නය තේරෙන් නති එකයි. හරි බුදුරජාණන්ේ දේශනා කරන මෙහෙම යම් කි දෝමනස්යත් තියෙනවාන් ගේ ස්ශ්‍රතව ව දෝමනස්සය. ක්ම ස්ත දෝමනස්ේ ඇතිවු හමගේ නිස්ත්‍ර දෝමනස්සේ ප්‍රහය වෙනවාය කියලා ම මේ කොට කලින් කියලා ෙනවා නමුත් මේ ලලාදත් ම මේ මදක් මේ කද තේරුුණන හැම පංචකාම සම්පත්තිය නැතිවීමෙන් ඇතිවෙන දුකක් තියෙන නං කාට හරි අන්න ඒ දුක නැතිවඩ අර විදර්ශනාවෙන් ඇති වෙන දෝමනස්සේ හේතුවෙනවා කියරම කත්දී හරි මං අන මේයත්තන්ගේ මෙහෙම. දෙකම තේරුම් ග්ඩ අපි අපේ පෞද්ගලික නත්තන් රටේ දියුණට ඇතිව ේු ත්තේ ක්කොට මැතිවවු සංකල්පය ගැත තරුම්ග අම්මයි තාත්තයි දෙන්නා නැතන් අපි සහෝදරයෝ දෙන්නෙ ගෙදර ර්ඩු වෙලා තර හැඟන්නවා දැ කතා කරන්නත් නෑ වැඩිය හිනාහා වෙන්නෙ නෑ දැන් දවස් ගානක් මෙහෙමඉන්නකොට යාලට කතා කරන්න බෑ කතාකරොත් හිතරනිකා ලොකු නම්බක්ගේ ද ප්‍රශ්යක් වගේදැ දොම නැසයති නවා. හදිසියම රෑ තාත රසනීපෙනවා. තාත අසන පෙලා දැෙන් දෙන්නේ කෝනන උසකන්ඩ. අයිමල්ලිපනො රයිද. අයි අයනකොට අපපු අරයයා අයත්තකම තරහයි මයි යනෝ ඇත්තක කියල යයිද. නෑ මල්ලියනකට අප තාත මැරුුණත් මටකමන්න අරයත්තක්ක නම තාත්ත උසන්නය කියර ංඟදීද. නෑ මේදන්නට මොකද වෙන්නේ? අර තරහා අමතක වෙනවා නේද තාත්තගේ ප්‍රශ්නය ආපු ගමන් නේද මහ ප්‍රශ්නය ආපුකමන් පොඩි ප්‍ර්නික අමතක වවා අමතක ම ර ෙන්න වේකවට හොරින් කතාත කරන්නත්රක් නොහල්ල පය කියකිලා නද මෙ අල්ලන්ට අපි දුවම දුවම නේද මහේගේ මේ වැඩේ කරම අන්තිමට දෙන්න හොදත්වය බලනකොට. ඒකන් රටේ තියන ලොකු ප්‍රශ්නය අපි තේරුම්ගන්න වොන. ලා ො ප ොකක්. අමතක වෙනවා මයි පින්වඳ බුදුරජන්හන්සේ තරම් හිත ගැන දේශනා කරපු තවත් හිතේ සවභාවයගෙන දේශනාකරපු තව ශාතරයන් වහසේ මක් නෑ. එක බෞද්ධ සංකල්පය එකක කරෙන රටේ ලොකු ප්‍රශ්නය හැමෝටම පෙන්න්නවා රටේ ලොකු ප්‍රශ්නමකක්ද. ජාත්‍යන්ත්‍රයේ විසින් අපේ රට ගිලගැනීමින් ගිලගනිමින් තියෙනවා. භාවන ආසනය නැතිවමින් තියනවා භාවන ආසනය රැ ගණ්ඩෝනෑ කියලා කාටත් අදහක් කෙන් ඕන. භාවන කරට ශනේ ති න් දුවන කියලා. එහනම්ි ඔක්කෝ ෙ ෙහිිඔක්කොම එකතුවෙලා හැමෝට බලපෑමක් කන්නු තමන්ගේ ගෙද මේේ පුරදදු කරන්ඩි ෙලාම ෙදරෙක්මතු න්ට පුද්ගන් අපිොමුතු වන්ට පුරදදුුවෙන්ඩෝ නැ පි න්නේ හැම කෙනෙක්ම දෙන්න දෙන්න දෙන්නන්න මොන්න ප්‍රශ්නාවත් එෙිර දා කතා කර්ඩෝන. ඇ අවශ්‍ය දේවල්. කෙලින් කතාකල් අපි අපි මේ තීරණ ගණ්ඩෝන දෙවල්ටි කතාකරම රන්ඩුුවන්නේ නැතු මේක මොන්න විලිල් ලජ්ජහන තිවල ද හැම්මත් තැනම රන්ඩු ඒ. ඇැනම රඩු කයිවගේ රඩු දකක්. උසස් තැන්වල පහත් පෙළේ ර්ඩු පහත් පෙළේ වචන පහත් පෙළේ කතා ඉති ඒ විදිහමයි ඒ ඒ තැන්වලට අදාල දෙවනිතුන් ගනි තැනුත් ඒ දිහමයි. හ මහාම දැන් හරක් රැලක් යනකොට නේද. ඉදිරීම යන ඇදවනකට ඇදේ පැත්තරීම අනිතත්නක දන්නේ මේ විදිරමයන නේද. අපි ඔක්ොම ට යන ලකුවකීම හැම කෙනෙක් නායකෙක්. නිවසේ හරි නායකෙක් පින්නන්නේ. නායකත්වය පුරදු කරගණඩෝනෑ. හරිද තමන් කාර්යාලයේ යම් කිසි සේවක පිරිසක අයටතේ නායකෙක්. දෙන්නෙකුට හරි නා හැම කෙනෙක්ම. නැතන් තමන් හරි නායකෙක්. එනං ඒ ඒ අය නිවැරදි වෙන්ඩුවනේ ඉතා නිවැරදි වෙන්ඩුවන. ඒ විදිහයට මුළු ලොකු ප්‍රශ්නය අපේ ජීවිතට එකතු කරගත්තොත් අනිත් ඒවා. තාම පොඩිදේවල් විට ඔකොටොම දැනේවී. එතකොට දෙන්න දෙන්නට රන්ඩුවෙන්ට වෙලාවක් නැ වේී. හරි එතකොට දැම් මේවා එකකටවත් අවධානය නැතිහින්ද තමයි නේද සමහරද වයසගඇත්තන්ට පුංචි ළමයි කෙර අවධානිය වට පටන් අරා. නරක විදියට. ේද. හරියට දූෂණ, හරියට වංචා. හරියට එක එක අහන්ඩ බැරිතරම් පීඩනය තිවෙන දේවල්. ඇයි. මේ දරිද්‍රතාව මේ පීඩනය, මනුස්සේන්ගේ මානසික නිදහස නේද නැතිවන්නට නැතිවන්න නැතිවන්න මොකොද වෙන්නේ කොහේ හරි තැනකින් ඒවා පිට කරනවා. ඉතින් ඔක්කොම ලා අසරනයි න කොච කොච්චර කොටලා මරනවත් දවසකට ඇනලා මරනවාවද. ත එඇනලලාමරන කොටලා අමරණ පිරිසු හොම නංම් වචනවලින් කොච්චර පීඩා එකනකාතර වචනවලින් කොච්චර පිරාදය කාරරිදව කියාගන්නද. පාරක පොඩි වැරදිීමක් වනොත් අනිතායි කතා කරන්න කහොමද. මරගට කතරන්න පිනොද මේ දවස. හල බලන්න නේද කොතනකොත් නේද කරුණාවෙන් කතා කරනතැන් වැඩිපුරොද යෙනවා ද අඩුවෙන්ද තියන්නේ ගොඩා කඩු වෙලා නේද කරුණාවෙන් කතා කරන තැන් අඩු වෙලා එ එෙන් අඩුව නෝක ඊය පෙරේද ඒ පෙරද මටහරචුනා ඉස්සර අපි ගහිව ඉන්න කාල කවදාක්වත් නොච දවල් එතකොට නමුත්මට එක දරුව කඇලකව බලන්ට අපේ හාමුදුරුවන මේ ක්‍රිකට් තරගයක් සිත් තියෙන තැනක ලෝකෙටම පේන්ඩ මේ ගටටිය? අ ඉසර වෙනත් පහත්ව ඇයි ස පහත් සිතු විලි තියෙනවා යයි සම්මත වෙච්ච රටවල්ල කට්ටේ වගේ හර ක්‍රීඩා කරනටට වතුර බෝතල ලිං හල. පරාජය දරාග්ඩ බැරූ අපේ ඇත්තෝ කව දාකොත් නැති හැසිරීමට යෙදුනා කියලා. හරිද කව දාකොන්න ඇති හැරීමට යෙදුනා පිනත්න මේ ඇතු දන්නවා. අගනගරයේ පිරිමි පාසල්ලවල දරුවෝ නේද. මත්වතුර භාවිතා කරලා හෝ කුමක් හෝ කරලා. මහා විනාසකාරය විදියට මන්ගේම සහෝදරියන් ඉන්න පාසල්ලොට නේද මහදවාලේ කඩා වැදුනා. මේ එකක්වත් ඒ කරණයගේ වැරදිනෙවේ. එ එකක්වත් ඒ අගේ වැරදිනවේ ඒය ඒ ත්වයටට පත්ව නාකාරයේ වටපිටාවක් සකස්සයමින් සකස්සීමෙන් තියෙනවා. ඒක සමස්ත සමාජයෙන් වගේකීමක් හැමගෙනකුටම යහපත් සිතුවිලි ඇතිවෙන විදිහට කටයුතු කරණ්ඩඕනේ. ඒකන් අපි ඔක්කොමලා හැෝම ගැනම හිතලා කටුතු කර් ඕන. ජාතිත්‍රැ ගණඩු යාගමත්‍රැකගන්නු ට තැ ගන්නන රට ජාති ආගම කියන්නේ හැම කෙනෙකුටම තියෙන අයිතිවාසිකමක් ඒකද ඒ ඒ බුදුරජාන් වහන්සේගේ සංකල්ප. අපේ රටට අපි නිවැරදිව යොදාගත්තොත්. බුදුරජාන් වහසේගේ ධර්මය තුළ තියෙන ක්‍රමවේද. මනසවල් සකස් කරන ක්‍රමවේද. නිවැරදිව අපි සමස්ත සමාජයට යොදාගත්තොත් මේ රට ලෝකයේ ඉහළම තැනක් කරන්න පොඩ්ඩකොත් පරකුණ ඒ තරන් හැගීම් තියනවා අප ත්තන්න. නහ දෙද වහම නිවැරදිවෙන්ඩ පුදුමාකාර අපේ ඇත්තන්ට නිවැරදිවීම පිළිබඳ තමන්ගේ හිතට යමක් නිවැරදි කළ දැනුනොත් පුදුම විදිහට ඒ පැත්තට නැබුරු වෙලා එකතු වෙලා නිවැරදිවමින් යන ගතියක් අපේ ඇත්තන්ගේ තියෙනවා. සිංහල ජාතියේ තියෙනවා හෙමික්. හෙඳ අන්න ඒ ඒකෙන් ප්‍රයෝජනය තාම ගණඩ පුුවන්කම තියනවා. අපිඔොටොම තාම හැදෙන්න්න පුුවන්කම තියන. හෙද ලොකු ප්‍රශ්ණෙදහ ලමුකි කියලම ආරාධනා කරන. ිපඩි දෙවල් දිහා නෙවේ ඒ අපි අපි භාවනාසනය රැකගමු නැත්තං නිවන් මග කතෙක් කතා කළත් නේද ඉඳග්ඩ භාවනාවට ඉඳගන්්ඩ ඉඩක් නැත්තං කුමන කොහොමද මේ වැඩේ කරන්නේ කණ්ඩ බොන්ඩවත් නැත තත්වකට පත්ව වුණු පලවෙන් ප්‍රශ්මේ බඩේ ගින්දර එනකොට ඒකට ඕන දෙේවල් හොයාගන්ඩ යනකොට ය දර්ශනාවක් ගැන කතා කරන්න හම්වෙන්නේ න. ති ඒක හින්දා අප අප හමෝම කල්පනාකරම අපේ ජීවිත සුරක් සිතක කරගෙන මේ ජීත සාර්ථක කරගන්නට කටිතු කරන්නඩ ඕනෑ සසර සුවපත් කරගන්න කටුතු කරන්න නොතුම් නියෝනිින් සැසෙන්ටිතු කර්ඩෝන. දද දවසේ මේ හැමදිනාටම ධර්මදේශනවාර්ගෙනට හමදදිනට ධර්මත්‍රවනය කරඩ වශ කර දායකත්තේ බදදුන මැදරිය ඉන්න පින්වන්තු පිරිස මගේ බාහ බලයෝොදල හරිියම්ම කරගත් දනවේ පදන් කරලා. මේ යයිකත්වය ලබ දුන්නන්නේ ඉතින් ඒ වගේ සත්පුරුස පින්වත්තායට අපි හැම දෙනාමෙකුතුල ප්‍රාර්ථනා කරමු උතුම් නිවනිින් සැනසෙන්නට මේ පින්වත්තායට මේ ධර්මදානමේ පුුණ කර්මය හේතුවේවා කියල ප්‍රාර්ථනා කර. ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා උ්ඥන්තං අන්න මෝදිත්වා චිරංග්‍රක්කං තුසාසනං cirang rakang tude senang cirang rakang tumang parangti